ලෝකේ හැමතැනකම ගොඩක් ශාක ඒ වගේම ගොඩක් වගාවන් තියෙනවා මේ වගාවන් ගැන කතා කරනකොට අපි හැමෝම හිතන්නේ මේ වගාවන් වලට කෘමීන්ගෙන් උදුරු දිනා නැත්නම් කෘමීන් හානි වෙනවා කියලා හැබැයි සමහරවිට කෘමීන් හානි වෙන්නත් පුළුවන් කෘමීන් හානි නොවෙන්නත් පුළුවන් ඉතින් අද දවසේ අපි සූදානම් වෙන්නේ හරිත ටීවී වගා පෙරහුරු වැඩසටහනින් ගන්නවර කෘෂි තාක්ෂණ උද්‍යානයේ ඉඳලා කෘමීන් ගැන කතා කරන්නයි කෘෂි තාක්ෂණ උද්‍යානයේ කෘමි උද්‍යානයට කෘමි උද්‍යානය ගැන ඉගෙන ගන්න එක අපිට ගොඩාක් වැදගත්. මොකද කෘෂිකර්මාන්තයේදී අපිට ගොඩක්ම වැදගත් වෙන සත්ව කොට්ටාශයක් තමයි මේ කෘමි සතුන් කියලා අපි හඳුන්වන්නේ. මොකද අපේ මහ ජනතාව වගේම ගොවි ජනතාව අතර ලොකු මතයක් තියෙනවා කෘමීන් කියන්නේ අපිට අහිතකර ජීවි කාණ්ඩයක් කියලා. නෑ ඇත්තටම කිව්වොත් ඒගොල්ලෝ අපිට අහිතකර නැහැ. බොහෝ දෙනෙක් අපිට හිතකරයි. ඉතා සුළු ප්‍රමාණයක් තමයි අහිතකර ජීවීන් ඉන්නේ. ඒ නිසා අපි මේගොල්ලෝ ගැන දැනගන්න එකත් ගොඩාක් වැදගත් වෙනවා. ඉතින් අපේ සත්ත්ව ලෝකේ ගත්තොත් අපි හඳුන්වන්නේ ඇනිමාලියා කියන රාජධානිය යටතේ තමයි අපේ සත්ත්ව ලෝකේ තියෙන්නේ. ඒ යටතේ වංශ 35ක් විතර තියෙනවා. ඒ අතරින් එක වංශයක් තියෙනවා ආත්‍රපෝඩා කියලා. මේ ආත්‍රපෝඩා කියන වංශය අපිට ගොඩාක් වැදගත් වෙනවා. මොකද අපේ මේ කෘමි සත්තු අයිති වෙන්නේ මෙන්න මේ ආත්‍රපෝඩා කියන වංශයට. ආත්‍රපෝඩා වංශයේ තියෙන විශේෂත්වයක් තමයි මේගොල්ලන්ගේ ශරීරය කොටස් වලට බෙදිලා තියෙන්නේ. ඒ නිසා තමයි අපි මේගොල්ලන්ව සන්ධිපාදකයින් කියලා හඳුන්වන්නේ. ඉතින් අපි බලමු මේ සත්තු කවුද? මෙයාලගේ විශේෂත්වය මොනවද? වගේ ලක්ෂණ. ඉතින් අපි ගත්තොත් අපේ මේ ආත්‍රපෝඩා වංශය එහෙම නැත්නම් සන්ධිපාදකයෝ වර්ග 9කට බෙදෙනවා. ඒ අතරින් ප්‍රධාන වර්ග 5ක් තියෙනවා. මෙතෙන්දී අපි මේගොල්ලන්ගේ කකුල් සංඛ්‍යාව එහෙම නැත්නම් පාද සංඛ්‍යාව අනුව තමයි මෙයාලව වර්ගීකරණය කරලා තියෙන්නේ. දැන් ගොඩක් වෙලාවට ওই පණුව වගේ සත්තු ඉන්නවා. එයාලා අයිති වෙන්නේ ඔනිකපෝරා කියන වර්ගයට. අපි හිතන්නේ පණුවන්ට පාද නැහැ කියලා. නමුත් අපි හොඳට බැලුවොත් පේනවා එයාලගේ සී අකුරක් හැඩයට පාද සලකුණු වෙලා තියෙනවා. ඉතින් එයාලත් පාද තියෙන සත්තු జాතියක්. ඊට අමතරව ක්‍රස්ටේෂියා කියලා වර්ගයක් ඉන්නවා. ඒකට අයිති වෙන්නේ ඉස්සෝ කකුලෝ වගේ සත්තු. ඒගොල්ලන්ට පාද යුගල් පහක් තියෙනවා. ඊට අමතරව ඉන්නවා ඇරක්නිඩා කියලා කොට්ටාශය. ඒ වර්ගයට අයිති වෙන්නේ ගෝනුස්සෝ මකුලෝ මයිටාව වගේ සත්තු. ඒගොල්ලන්ට පාද යුගල් හතරක් තියෙනවා. අනික් කාණ්ඩය තමයි මිරියපෝඩා. එතන වැදගත්ම වර්ග දෙක වෙන්නේ කයිලපෝඩා ඩිප්ලෝපෝඩා කියන උපවර්ග දෙක. කයිලපෝඩා කියන වර්ගයට අයිති වෙන්නේ පත්තය වගේ සත්තු. ඒගොල්ලන්ට පාද යුගල් විශාල සංඛ්‍යාවක් තියෙනවා අපිට ගණන් කරන්න බැරි ප්‍රමාණයක් තියෙනවා. පත්තය ගත්තාම එයාගේ තියෙන එක විශේෂත්වයක් තමයි එයාගේ අර හැම කණ්ඩිකාවකින්ම පාද යුගල බැගින් දෙපැත්තට තියෙන්නේ. ඒක තමයි මේ කයිලපෝඩ ඩිප්ලෝපෝඩ එහෙම නැත්නම් හැකරල්ලගේ පත්තයගේ වෙනස. පත්තයගේ එක කණ්ඩිකාවකින් පාද යුගලයි තියෙන්නේ. හැකරල්ලගේ ගත්තොත් පාද යුගල් දෙකක් හෝ කීපයක් තියෙනවා. ඊට පස්සේ තමයි අපිට කෘෂිකර්මාන්තයේදී වැදගත්ම වර්ගය එන්නේ. ඒ කියන්නේ ඉන්සෙක්ටා කියන වර්ගය. එයාට තියෙන්නේ පාද යුගල් 3යි. ඉතින් මේගොල්ල තමයි අපි කෘමි සතුන් කියලා හඳුන්වන්නේ. ඉතින් අපි බලමු මෙයාලගේ විශේෂත්වය මොකක්ද? මෙයාලගේ හානි කරන්නේ කොහොමද වගේ ලක්ෂණ බලමු. ඉතින් අපි ගත්තොත් අපේ සත්ත්ව ලෝකෙන් 4න් 3ක්ම ඉන්නේ මේ සන්ධිපාදකෝ. එහෙම නැත්තම් ආත්‍රපෝඩා වංශයේ සත්තු තමයි. අනිත් වංශ 34ම සත්තු අයිති වෙන්නේ ඉතුරු 4න් එකට. මේ 4න් 3නොත් විශාල ප්‍රමාණයක් ඉන්නේ කෘමීන්. එහෙම නැත්නම් අපේ මේ ඉන්සෙක්ටා කියන වර්ගයේ සත්තු. ආත්‍රපෝඩා වංශයේ වැඩිම විවිධත්වයක් සහ ප්‍රමාණයක් ඉන්නේ මෙන්න මේ ආත්‍රපෝඩා වංශයේ ඉන්සෙක්ටා කියන කොට්ටාශේ. ඉතින් ඒ නිසා තමයි මේ කෘමි සත්තු අපිට කෘෂිකර්මාන්තයේදී ගොඩාක් වැදගත් වෙන්නේ. ඉතින් අපි බැලුවොත් එහෙම මේගොල්ලන්ගේ විද්‍යාත්මක පදනම ගැන මේ ආත්‍රපෝඩා එහෙම එකේ ඉන්න ඉන්සෙක්ටා කියන වර්ගය නැවත අපි කොටස් වලට බෙදලා තියෙනවා. එතෙන්දී උපවර්ග දෙකක් තියෙනවා. ඒටෙරිගෝටා ටෙරිගෝටා කියලා. ඒටෙරිගෝටා කියන්නේ පියාපත් රහිත කෘමි සත්තු අයිති වෙන කොටස. ටෙරිගෝටා කියන එකයි පියාපත් සහිත කෘමි සත්තු ඉන්නේ. ඉතින් මේකත් නැවත කොටස් දෙකකට බෙදෙනවා. එක්සොටෙරිගෝටා එන්ඩොටෙරිගෝටා කියලා. එක්සොටෙරිගෝටා කියන්නේ අසම්පූර්ණ ජීවන චක්‍රයක් තියෙන අය. ඒ කියන්නේ එයාලගේ ජීවන චක්‍රය
බිත්තර කීටයා පිලවා කියලා අවස්ථා තුනයි තියෙන්නේ. එන්ඩෝටෙරිගෝටා කියන්නේ සම්පූර්ණ ජීවන චක්‍රයක් තියෙන අය. ඒ කියන්නේ එයාලගේ ජීවන චක්‍රයේ අවස්ථා හතරක් තියෙනවා. බිත්තර කීටයා පිලවා සුහුඹුලා කියලා. ඉතින් මේ සත්තුන්ගේ ජීවන චක්‍ර අධ්‍යයනය කරන එක ඒ වගේම එයාලගේ ලක්ෂණ අනු අධ්‍යයනය කරන එක අපිට ගොඩාක් වැදගත් වෙනවා. මොකද අපි බැලුවොත් එහෙම මං කියවනේ සම්පූර්ණ රූපාන්තරණයක බිත්තර කීටයා පිලවා සුහුඹුලා කියලා අවස්ථා හතරයි අසම්පූර්ණ රූපාන්තරණයක් ගත්තොත් බිත්තර ශිෂුව සුහුඹුලා කියලා අවස්ථා තුනයි. ඉතින් මේක ගොඩාක් වැදගත් වෙනවා. මොකද මෙතනින් අපිට දැනගන්න පුළුවන් මේ ක්‍රුමියාගේ ජීවන චක්‍රයේ කොයි අවස්ථාවේද මෙයා අපිට හානි කරන්නේ කොහොමද හානි කරන්නේ එතකොට පාලනය කරන්නේ කොහොමද වගේ දේවල් දැනගන්න අපිට ගොඩාක් වැදගත් වෙනවා මෙන්න මේ ජීවන චක්‍ර අධ්‍යයනය. මොකද මේ ජීවන චක්‍රවල කාලෙත් අපිට වැදගත්. මේ ජීවන චක්‍රේ කාලය වෙනස් වෙන්න පුළුවන් පරිසර සාධක, ආහාර තත්ත්වය, ජානමය ලක්ෂණ අනුව ජීවන චක්‍රයට ගතවන කාලය වෙනස් වෙන්න පුළුවන්. මොකද සමහර සත්තුන්ට තද අවුව හිත කරයි, සමහරුන්ට තද සීතල හිත කරයි. අන්න ඒ වගේ දේවල් තියෙනවා. ඒ වගේම මෙතන අපි දක්වලා තියෙනවා දර්ශීය කෘමි සතෙක්ව කොහොමද අපි අඳුනගන්නේ කියලා. මං අර ඉස්සෙල්ලා කිව්වා වගේම දර්ශීය කෘමි සතෙක්ට පාද යුගල් තුනක් තියෙනවා. ඒ වගේම තමයි එයාගේ ශරීරය හිස උරස උදරය කියලා ප්‍රධාන කොටස් තුනකට බෙදිලා තියෙනවා. ස්පර්ශක යුගලක් තියෙනවා, සංයුක්ත අක්ෂ යුගලක් තියෙනවා. ඒ තමයි දර්ශීය සතෙක් කෘමි සතෙක්ගේ ලක්ෂණ. පියාපත් සහිත හෝ රහිත විය හැක. ඒ වගේම තමයි අපේ සත්ව ලෝකේ ගත්තොත් එහෙම විවිධ ගෝත්‍ර තියෙනවා. ඒ යටතින් අපිට ඔය මීමැස්සෝ බඹරු දෙඹරු වගේ සත්තු ගොඩාක් අපිට හිතකරයි. ඒගොල්ලෝ කෘමි සත්තුන්ගේ ස්වභාවික හතුරු විදිහට වගේම පරාගණයේදී අපිට මහත් දායකත්වයක් දක්වනවා. මොකද හොඳ පරාගණයක් වුණා කියන්නේ අපේ අස්වැන්නේ ගුණාත්මය වගේම ප්‍රමාණයක් වැඩි කරගන්න අපිට ඒක මහත් රුකුලක් වෙනවා. ඒ වගේම තමයි සමනලය සලඹය කියන අය. සමනලය ගත්තොත් එහෙම එයාගේ ජීවන චක්‍රය අපිට හිතකර අහිතකර අවස්ථා දෙකම තියෙනවා. සමනලයාගේ කීටියා ගත්තොත් එහෙම එයා කරන්නේ පත්‍ර කාලා තමයි පෝෂණය වෙන්නේ. එතකොට ඒක ඍජුවම අපිට ප්‍රභා සංශ්ලේෂණයට බලපානවා. ප්‍රභා සංශ්ලේෂණය අඩු වුණා කියන්නේ අපේ අස්වැන්නේ ප්‍රමාණයට වගේම ගුණාත්මයටත් බලපානවා. නමුත් සලඹය ගත්තොත් එයා සම්පූර්ණයෙන්ම අපිට ගොඩාක් අහිතකර ජීවියෙක්. එයා කරන්නේ අපේ පත්‍ර සේරම එක රැයක් තුල කාලා ඉවර කරනවා. අපේ අස්වැන්නට ඍජුවම බලපෑමක් වෙනවා. ඒක තමයි මේ දෙන්නගේ ගත්තොත් තියෙන වෙනස එකම ගෝත්‍රයක උනාට. ඊට පස්සේ අපිට මැස්සෝ මකුණෝ කීඩෑවෝ කුඩිත්තු කුරුමිනියෝ වගේ සත්තු ගත්තහම මෙයාලා සම්පූර්ණයෙන්ම අපිට අහිතකර ජීවීන්. මෙයාලා යුෂෞරා බොනවා, අපේ පළ විදලා බිත්තර දානවා, කොළ ටික කාලා දානවා. ඒ නිසා අපේ අස්වැන්නට ඍජුවම බලපෑමක් වෙනවා. ඉතින් අපි දැන් මේ කෘමි සත්තු වර්ගීකරණය ඇතුළේ ඒගොල්ලන්ගේ ජීවන චක්‍ර ගැන ගොඩක් දේවල් විස්තර කරා. ඊළඟට අපි බලමු අපේ මේ කෘමි සත්තු කවුද, හිතකර සත්තු කවුද කියලා අපි ගිහිල්ලා බලමු.